නැගිනහිරපළාතෙ අම්පාර ප්‍රදේශයේ ඔහන පාරේ කිලෝමීටර් 26ක් විතර යනකොට මේ උතුම් වූ පුණ්‍ය භූමිය අපිට හම්බ වෙනවා. ඉතින් මේ පුණ්‍ය භූමිය ගැන අපි කතා කරන්න ප්‍රධානම හේතුවක් වන්නේ අද වෙන විට ලක්දිව ඉතිහාසයේ උඩු යටිකුරු කරන්න බලාපොරොත්තු වෙන පිරිසක් ඉන්නවා. අන්න එයාලා කියනවා රජගල පුණ්‍ය භූමිය කියලා කියන්නේ එදා පැවති රජගහ නුවර. බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියලා නානප්පකාර විදියට ඉතිහාසයේ යටිකුරු කරන්නට කතන්දර ගොඩාක් කියනවා. එයාලට විසඳුමක් ඇටියට අන් අයට විසඳුමක් ඇටියට තමයි මේක ගෙනෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් සාක්ෂි සහිතව මේ පිළිබඳව තොරතුරු අපි මේන් ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. තෙරුවන් සරණයි. අපි ආවා රජගල පිම්බීමට. මේ ඓතිහාසික තොරතුරු ගෙන ඒමට අපි සම්බන්ධ කරගන්නවා පුරාවිද්‍යා ගවේෂණ නිලධාරියෙකු ලෙස වැඩ කරන පැතුම් මහත්මාව. එතුමාගෙන් අපි මෙහි තොරතුරු ඓතිහාසික වටිනාකම් පිළිබඳව විස්තරාත්මකව තොරතුරු අපි දැනගමු. ඉතින් අපි බල්ල යන්න විතරක් නෙවෙයි, ඔයාලට මේ විදිහට දැක බලා ගන්නත් අවස්ථාව ගෙනාවා. ඉතින් අපි පැතුම් මහත්මාගෙන් විමසල බලමු මෙහි තියෙන වටිනාකම කොහොමද කියලා. ඉතින් සයිට් එකගෙන ගන්න. ඔව්. දැන් අපි මේ දැන් මේ ස්ථානය අද රජගල කියලා හැඳින්වුවට අත වශයෙන්ම කියනවා නම් රජගල පුරාවිද්‍යාත්මක ස්ථානයේ අතීතයේ කියන්නේ ක්‍රිස්තු පූර්ව 2 සියවස දක්වා ඈත කාලයකට යන විශේෂයෙන් මේ සද්ධාතිස්ස කුමාරයා දිගමඩුල්ල සංවර්ධනය කරන අවදී එතුමාගේ පුතුන් 4 දිනක් වෙන, ඒ කියන්නේ පළවෙනි එක්කෙනා රජ්‍යතිස්ස, දෙවෙනි එක්කෙනා තුල්ලත්තන, කල්ලාඩ්නාක වලගම්බා කියන පුතු 4 දෙනාගෙන් රජ්‍යතිස්ස කුමාරයා විසින් රෝහණයේ ගිරිකුම්බල නමින් විහාරයක් කරා කියලා මහාවංශයේ හා දීපවංශයේ පරිච්ඡේදවල සඳහන් වෙනවා. ශ්‍රී මහාවංශ 35 වෙනි පරිච්ඡේදය වගේ එහෙම සඳහනක් තියෙනවා. එතකොට මේන් හම්බෙච්ච ශිලා ලේඛන කිහිපයක මේ ගිරිකුම්බල කියන නාමය දකින්න ලැබෙනවා. විශේෂයෙන් අද වෙනකොට අක්කර 1050කට විශාල ප්‍රදේශයක මේ පුරාවිද්‍යාත්මක නටබුන් විසලා තිනේ. කියන්නේ අනුරාධපුරයේ රාජධානී අනුරාධපුරයටත් වඩා වැඩි බිම් ප්‍රදේශයක විශාල ප්‍රදේශයක මේ ආරාම සංකීර්ණය තිබිලා තියෙනවා. ඒ වගේම ලජ්ජිතිස්ස කුමාරයා විසින් ගිරිකුම්බල විහාරය කරා කියන වංශකතා සාධකත් එක්ක මෙහෙට හම්බෙන තවත් සෙල්ලිපිවල මේ විහාරයේ විවිධ නම් සඳහන් වෙනවා. එකක් තමයි අරියකාර විහෙර, අනිත් එක තමයි අරුත්තරා විහෙර කියන එක. අරියකාර විහෙර කියන එක ගොඩක් වැදගත් වෙලා තියෙන්නේ දැන් අතීතයේ රෝහණය කියලා හඳුන්වලා තියෙන මාගමට අයිති වෙච්ච තිස්ස මහරාමිදන් ත්‍රිකුණාමලය දක්වා වූ බල ප්‍රදේශය. එතකොට ඒ මාගම පරම්පරාවට අයිති සද්ධාතිස්ස කුමාරයාගේ පුතා වෙච්ච ලජ්ජිතිස්ස කුමාරයාගේ කාලේ වෙනකොටත් ඒ කියන්නේ මේක රෝහණේ. කියන්නේ අම්පාර අයිති වෙන්නේ රෝහණ දේශයට. එතකොට ඒ රෝහණේ අරියවන් සූත්‍ර දේශනාව සිදු කරපු ප්‍රධානතම ස්ථානයක් හැටියට සැලකන්නේ. එතකොට මේ රාජගල නැත්තම් මේ කියන ගිරිකුම්බල විහාරය. අර ඒ නිසා අරියවන් සූත්‍ර දේශනාව දිගින් දිගට කරපු නිසා අරියකාර විහාර කියලා මේක හඳුන්වලා තියෙනවා. මම එතන සෙල්ලිපියක් තියෙනවා. සෙල්ලිපියේ සඳහන් වෙන අරියවන් සූත්‍ර දේශනාවට කහවණු කොහොමද දුන්නේ එහෙම කියලා එතනදී මම ඒ විස්තරය කියන්න. එතකොට ඒ විදිහට ලජ්ජිතිස්ස කුමාරයා විසින් මේ පිහිටුවත් එක්කම ඔහුගේ මල්ලි කෙනෙක් මල්ලියුණු තුල්ලත්තන විසින් කන්දර කියලා විහාරයකුත් කරා කියලා සඳහනක් තියෙනවා. කුමන ලජ්ජිතිස්ස කුමාරයා විසින් මේ විහාරය වර්ධනය කරලා ඊට පස්සේදී මේ කූට කන්නතිස්ස, ඒ කියන්නේ එයාගේ මුණුපුරෙක් වෙච්ච කූට කන්නතිස්සලා එහෙම ඒ පරම්පරාවේ රජවරු විසින් අනුග්‍රහය දක්වලා තිනවා. ආයි බාතිකාභය, ඒ වගේම බුද්ධදාස රජුරෝ, මහසෙන් වගේ රජවරුන්ගේ කාලවලදී මෙයට විවිධ අනුග්‍රහයන් ලැබුණු බවට සාක්ෂි තියෙනවා. දැන් විශේෂයෙන් සෙල්ලිපිවල එහෙම සාධක හම්බෙනවා. මේකේ විශේෂත්වය වන්නේ අනුරාධපුරයේ ක්‍රිස්තු පූර්ව 2, ඒ කියන්නේ සද්ධාතිස්ස, ලජ්ජිතිස්ස, ඒ කියන්නේ දුටු ගැමුණු කාල සීමාවකදී, ඒ කියන්නේ ලජ්ජිතිස්ස කුමාරයා කාලේ තමයි යා රජ වෙන්න කලින් තමයි මේ විහාරය හදන්නේ. එතකොට ලජ්ජිතිස්ස කුමාරයාගේ කාලේ ඉඳන්, කියන්නේ ක්‍රිස්තු පූර්ව 2 සියවසේ ඉඳන් ක්‍රිස්තු වර්ෂ 9 වගේ සියවස් අතර කාල සීමාව 9-10 වගේ, කියන්නේ අනුරාධපුරයේ වැටෙන කාල සීමාව, අනුරාධපුරයේ දිග වැටෙන කාල සීමාවක් යන කාලයක් මේ ආරාමයේ පැවිදිලා තියෙනවා. නමුත් විශේෂත්වය වෙන්නේ අපිට කරපු කිසිම පුරාවිද්‍යා පරීක්ෂණ කිසිම දෙයකින් හම්බෙන්නේ නැහැ අනුරාධපුරයෙන් පස්සේ මේ පැවතුනා කියලා. ඒක විශේෂයෙන් අනුරාධපුර යුගයෙන් පස්සේ කිසිම රජ කෙනෙක් මේකට අනුග්‍රහය දෙගිල්ල නැහැ. ඒ වගේම තමයි අනුරාධපුරයෙන් පස්සේ සාධක නැහැ
මේ ස්ථානයේ භික්ෂුන් වහන්සේලාගේ මේ ආරාමයේ පැවතුණා කියන එක. ඒකට හොඳම නිදර්ශනක් තමයි මේ වැඩ නිම කරන්න බැරි වුණු බුදු පිළිම වහන්සේ. දැන් මේ බුදු පිළිම වහන්සේ ක්‍රිස්තු වර්ෂ 8 9 වගේ සියවස් කාලයට අයත් වෙනවා ලක්ෂණ අනුව. එතකොට මේ පිළිම වහන්සේත් නිර්මාණය කරන්න ගිහිල්ලා තියෙන්නේ අපි අවකන බුදු පිළිම ආදී දකින ආකාරයේ ඒ ස්වරූපයට ඒ රසහිර ස්වරූපයට තමයි කිසියම් ක්‍රිස්තු වර්ෂ 6 වෙනි සියවසේ වගේ තමයි අවකන ප්‍රතිමා නිර්මාණය වෙන්නේ. එතකොට දැන් ක්‍රිස්තු වර්ෂ 8 9 කාලෙත් තමයි මේ ප්‍රතිමා වහන්සේ නිම කරන්න ගිහිල්ලා තියෙන්නේ. එතකොට මේ ප්‍රතිමා වහන්සේගේ පාද නිර්මාණය කිරීමට වැඩ ඉවර කරන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම ශීර්ෂය ඒ වගේම මේ මේ ආත් ඒවා මේ ඉවර කරන්න බැරි වෙලා තියෙනවා. මේ පිළිම වහන්සේ හිටි පිළිමයක් විදියට තමයි ස්ථාපිත කරන්න ගිහිල්ලා තියෙන්නේ. ඒ කට්ටිය බාගෙට වැඩ ඉවර කරලා ඒක නවත්තලා දෙනවා. මේ මොකක් හින්දද කියන එක තාමත් නොසිඳුන් ප්‍රශ්නයක්. දැන් අපි පිළිමගේ ගාවට ගිහිල්ලා පිළිමගේ විස්තර කරනකොට මම තාම විස්තර කරන්නේ නැහැ. මොකද පිළිමගේ කැණීමේදී අපිට හම්බෙනවා අඟුරු. ඒ කියන්නේ පිළිමගේ ගිනි අරගත්ත බවට සාක්ෂි තියෙනවා. ඒතකොට සමහර විට ආක්‍රමණිකකදී ගිනි තිව්වද එහෙම ගිනි තියලා මෙහෙ කට්ටියකින් අයින් වුණා. ඒතකොට මිනිස්සු අයින් වෙනවා. දානි නැති වෙනකොට විහාරේ වැටුණද එහෙමත් නැත්නම් යම්කිසි දුර්භික්ෂ කාලයක් වලදී මේ සයිට් එක අතහැරලා දැම්මද කියන එක සම්බන්ධයෙන් යම් ප්‍රශ්න ටිකක් තියෙනවා. එතන අතනදි මම ගොඩක් උන පැහැදිලි කරන්නම් ඒකත් එක්ක. එතකොට හරියටම මේ ඒ කියන්නේ දැනට මෙහෙන් හම්බෙලා තියෙන ශිලාමය බුදු පිළිමයක් හැටියට දකින්න ලැබෙන්නේ මේ අඩක් නිම කරපු. ඒ කියන්නේ වැඩ ඉවර කරන්න බැරි වෙච්ච බුදු පිළිම වහන්සේ. දැන් මේ තියෙන්නේ අර මේ මෙච්චර මට්ටමක් දක්වා පස් තිබිලා තියෙන. මේ පස් ඉවත් කරපු මට්ටම තමයි දැන් ඔය තියෙන්නේ. මේ වැට ගහලා තියෙනවා. ඔව් වැට ගහලා තියෙන. දැන් ඔය පස් තිබි උඩහට වෙනකන් තිබිලා තියෙනවා. කණ්ඩි. අපි දැන් මළුවට පිවිසෙන මාර්ගයේ. දැන් මේ තියෙන්නේ මේ පාදං කණු කියන ඒවා. මේ පාදං කණු වලදී අර ලී කණුවක් හෝ ගල් කණුවක් ගත්තට පස්සේදී ඒ කණුව මේ විදිහට මෙහෙම තියෙන කණුව කියන කණුව මේ විදිහට කපලා මේ කොටස තමයි මෙතෙන්ට සෙට් වෙන්නේ. ආයි කියන්නේ වාහලයක් වගේ වාහලයකට උපකාර කරගන්න වගේ මේ අර ඒ කණු ඉඳ ගන්න තමයි මේ පාදං කණු එකට ස්ථාපිත කරලා තියෙන්නේ. හා හා. එතකොට මේ ඔය ලී වලිනුත් තියෙනවා ගල් කණු වලට සමහර අවස්ථාවල මේවත් පාවිච්චි කරලා තියෙනවා. ඒ හැරෙන්න වෙන දේවලුත් පාවිච්චි කරලා තියෙනවා. හරි හරි හරි. පදකල තමයි පුරා වස්තු වලින් වැඩිම ඔව් මේකත් සංගවිච්චි දේවල් එලි කරන්නනේ ඕනේ නේද? ඒ කියන්නේ අර මේ ලාඩි අපි සරපු දාන් ආවට කමක් නැද්ද එතකොට? සරපු දාතින් මාසෙට ටැම්පට් කරලා තියෙන එහා ස්තූපේ සම්රක්ෂණය කරන ස්තූපය. පැතු මහත්මයා අපිට මේ ගොඩනැගිල්ල පිළිබඳව විස්තරයක් කරන්නකෝ. මේක කොයි වගේ තැනක් මොනවද? එදා කාලේ මේක දාන්ශාලාවක්. කියන්නේ මෙතන මේ දාන්ශාලාව. උඩ එහා පැත්තෙන් පිටිලා තියෙන ගොඩනැගිල්ල. අරක තාම අඳුරගෙන නැහැ. එක්ක දාන්ශාලාවට අදාළ අපි කියමු බඩු බාහිර ඒව තිබු එකක් වෙන්න පුළුවන්. එහා තියෙන ජනතාගරේ. දැන් මේක දානශාලාවක් කියන්නේ දැන් මේක අපිට ඇතුළට ගියාට බලා ගන්න පුළුවන්. සාම්ප්‍රදායික මුල් සාධක තියෙන්නේ. දැන් දානශාලාවක ප්‍රධානම දේ තමයි ඔරලෝසුව. ඒ කියන්නේ කාලය. ඒතකොට භික්ෂුන් වහන්සේලාට අදාළ ඒ දානශාලාවේ ඒ දානශාලාවක් ගත්තට පස්සේ දානශාලාවක තියෙනවා හෝරාගල් නැත්තම් ඒ වෙලාව බලා ගැනීම සඳහා භාවිතා කරපු එක අනිවාර්යෙන් මේක ගාව තියෙන්න ඕනේ. එතකොට දැන් මේ දානශාලාවක ගාවින් අපිට ඒක හම්බෙනවා. අන්න ඉස්සරම තියෙන ඔර්ලෝසු ක්‍රමයක් අද ඉතින් බලනකොට අර ලී කණු හිටවලා අවුව වැටෙන ආකාරයට හොරා වෙලාව එකට තීරණය කරනවා. අර දානි දෙන්න හරියට වෙලාව තියෙන්න ඕනේ. ඒක හින්දා අනිවාර්යෙන් දානශාලාවක මේ වගේ එකක් ස්ථාපිත කරනවා. අන්න එදා භාවිතා කරපු ඔබ නොදුටුම ඉතාම පැරණි ඔර්ලෝසුවක් කිව්වත් නරකම නෑ නේද? අද තාක්ෂණය එදා නෑනේ. එදා තාක්ෂණය තමයි මේ තියෙන්නේ.